රනිල් ළඟ ඉන්න රවි කරුණායක දූෂිතයි රංගේ බණ්ඩාර චෝදනා දිනනවා එතෙන්ට තකටතයි දෙන්න තුන කවුද ප්‍රසන්න රණදුම් ප්‍රසන්න කියන්නේ අධිකරණයෙන් දඩුවන් නියමිච්ච කෙනෙක් වෙන්නස මගේ ගෙදරට දාපු ACL ෆයර් ගාඩ් හට් එකම බීට් තමයි නේ DSI beat fashion relax මහින්දානන්ද ඔබලා දන්නව මහින්දානන්දගේ නෝනා මහින්දානන්දගේ වත්කම් ගැන කඩුවෙල උසාවියට ෆයිල් පිටින් ඉදිරිපත් කළා තියෙනවා කොහොමද ඔය ඉන්ෂුරන්ස් සමාගමක වැඩ කරමින් හිටපු සේල්ස් රෙප් කෙනෙක් ලංකාවේ නෙමෙයි එංගලන්තෙ ඉඳන් මිලදී ගන්නේ කොහොමද රනිලුත් පරණයි අර සෙට් එකත් පරණයි පරණ විතරක් නෙමෙයි අන්ත දූෂිතයි එකතු කරගෙන පරණ බඩු කෑලි අරගෙනම ගැලපෙන්නේ දැන්ට කතාවක් තියෙනවානේ අලිබබා සහ හොරු 40 කියලා. අලිබබා සහ හොරු 92 ත් එක්ක අලුත් නානගමක් හදලා තිනවා. පාරේ යනකොට පෝස්ටර් එකක් ගන්න. රනිල් තමයි. රනිල් තමයි මහා බැංකුව කැඩුවේ. රනිල් තමයි මහා බැංකුව කඩන්න රවි කරුණානායකලාට උදව් කරේ. රනිල් තමයි සුදුලුණු වංචාව සිද්ධ කරපු ආරක්ෂක. රනිල් තමයි බදු වංචාව සිද්ධ කරපු ආරක්ෂක. රනිල් තමයි රට බංකොලොත් කරපු කොටාබේ ආරක්ෂක. මම කිසි වෙලාවක් කියලා නැහැ මහා බැංකුව හොරගම කරලා තියෙන රනිල් වික්‍රමසිංහ මහතා කියලා. අපි රට බේරා ගැනීම සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරි පතරලේ වැඩපිළිවෙල නීතිය බවට පත් කරලා තියෙන එකම ජනාධිපති අපේක්ෂකය විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහාය දෙන්න තීරණය කරලා තියෙනවා කියලා. හැමෝටම හිතනවා දැන් රට ගොඩනැගුණා අමාරුම දැනින් ඉස්සරහට ආවා. දැන් අපි ඕන එක්කෙනෙකුට රට කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. මේක තව අවුරුදු පහක් අනිවාර්යෙන්ම මේ රට මෙහෙවීම රනිල් වික්‍රමසිංහ නායකත්වයේ යටතේ සිදු නොවුණොත් අපි 2022 කට ගමන් කරන්න මාස දෙකක්වත් යන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දෙ පෙරදුනොත් එහෙම බැරි වෙලාවක් ආ පෙට්‍රල් රුපියල් 5000ට යයි, පෝර රුපියල් 50000ට යයි කියලා මිනිස්සුන්ව බය කරලා පොහොට්ටුවේ වික්‍රමසිංහ කණ්ඩායමට ඡන්දෙ ලබා දෙන්න කියලා බය කරන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ආපු කට්ටිය දැන් IMF එක සරණං ගච්ඡාමි පීටම් බ්‍රුවර් සරණං ගච්ඡාමි සර්වත් ජහන් සරණං ගච්ඡාමි කියලා තමයි කියන්නේ. IMF එක JVPNP එකත් එක්ක කතා කරාවත් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මං හිතන්නේ ඒකේ නායකයා එක දවසක් හරි පීටර් බ්‍රුවර්ගේ මූණ්ඩ ඇස් දෙක දිහා බලලා මෙන්න මේ වෙනස්කම් අපි කරන්න යනවා කියලා කිව්වකිවවත් මං හිතන්නේ නැහැ. රහසෙන් හම්බුණාද කියලා මම දන්නේ නැහැ. ඔබ තමුන්නාන්සලා හිතුවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ තත්ත්වයට කවුරුන් හෝ පත් කරයි කියලා? ගෙදරට මුරේට බල්ලෙක් ගෙනාපුවාම ඒ ගේන්නේ හොර හතුරන්ගෙන් ඒ වලින් මේ වලින් ආරක්ෂා කරන්න. අනේ බල්ලා හොඳයි, හොඳට පුරනවා, හොඳට හපනවා, මිනිස්සු බය වෙනවා. දැන් බයක් නැතුව ගෙදරුන්ට ඉන්න පුළුවන් කියලා ඌව පිළිමයක් කරලා වඳිනවයි. එහෙම කරන්න පිස්සුයි. අපි දැනගන්න ඕන එහෙම තත්ත්වයක කොයි වෙලේ හරි අපිවත් හපා ගන්නවා. ඒ නිසා කොයි වෙලේ හරි ඌ බල්ලන්ට සෙට් වෙනවා, අපිට කරදරයක් වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕන දන්වැලක් දාලා බැඳලා කණුවකට කරලා හිර කරලා තියන්න. තට්ටු කරලා බැලුවා, රැකලා බැලුවා, අපේ සමහර උන්දලා බැරිමතර දොර කඩාගෙන ගියා. ඒ නිසා දැන් යනවුන් ගිහින් ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවොත් මේ රට ඉවරයි. මේ රට බෙදනවා. මේ රට දෙනවා. මේ රට ඉතුරු වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නෙම මේ රට විකුණන්නම ආපු මිනිස්සෙක්. ඒ නිසා ඉන්දියාව බලාගෙන ඉන්නේ කෙල හලහල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරන්න. මොකද ඒ සඳහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් කන්දනාවන් දැන් විසි කරමින් පවතිනවා. මේ රජයේ ආයුෂ තියෙන්නේ අද සිට දවස් 46කට පමණයි. විවෘත ආරාධනාව කෙටි කාලයයි තියෙන්නේ. ඒ කාලය තුල පරිම හොරකම් කරන්න. හැබැයි එක කොන්දේසියකට යටත්ව ඒක තමයි අත්‍යවශ්‍ය කොන්දේසිය. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජනාධිපති අපේක්ෂකත්වයට අත උස්සලා දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න. මේ අනුව කටයුතු කරනවා නම් අහස තමයි සීමා. ඕනෑ තරම් හොරකම් කරන්න. මේක අලුත් දෙයක් නෙමෙයි. මේක පුරුද්ද.